අපි මේ අපිට මේ වාර්තා මේ මේ දැන් ලියවිල්ලෙත් අපි ඒක සඳහන් කළා පැහැදිලිවම අපිට මේ වාර්තා එවලා අපිට නෙමෙයි මේක කෙලින්ම එව්වේ ශ්‍රී ලංකා කතෝලික රදවුරු මණ්ඩලයේ සභාපති අතිඋතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් වෙතයි ඒ ලියවිල්ල එව්වේ පළවෙනි එක එව්වේ සෙප්තැම්බර් 2024 සෙප්තැම්බර් 18 වෙනිදා ඒ කියන්නේ ඡන්දෙට දවස් 3කට කලින් කඩි මුඩි ඒක එව්වා ඒක එවලා රහසිගත වාර්තා බව ලිපියකින් සඳහන් කරලා තිබුණා ඒවා ඉලිදරව් කරන්න අපිට ඉඩක් තිබුණේ නැහැ රහසිගත වාර්තා හැටියට එය එවලා තිබිච්ච නිසා මේ වෙනතුරුත් අපිට ඒක රහසිගත නෙවෙයි කියලා අපිට එහෙම කවුරුවක්වත් දැනුම් දීලා නැහැ ඒක රහසිගත වාර්තාවක් ලෙස තමයි අපිට ලැබුණේ නමුත් මේ ගම්මන්පිල මහත්මයා මේ රඟපාපු නාටකයට පස්සේ අපි තීරණය කළා දැන් මේක රහසිගත බව බිඳුණානේ ඉතින් ඒ නිසා අපිට දැන් මේ ගැන කතා කරන්න පුළුවන් කියලා. ඒ නිසායි දැන් මේ ගැන කතා කරේ. ඒ නිසා ඒක යම් ආකාරයක සැඟවීමේ ප්‍රයත්නයක් නෙවෙයි කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි. විශේෂයෙන් ශානි අධිවේශේකර සහ රවි සෙනෙහසත් මේ නිලධාරීන් විසින් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ විමර්ශනය හරි හැටි කරයි කියන විශ්වාසය ඔබ වහන්සේලාට කියනවා. අපි මේ ගනුදෙනුව අපි මේ සම්බන්ධව කතා බහ කරන්නේ ශානි අබේසේකර සහ රවි සෙනවිරත් යන මහත්වරුන් සමග නෙමෙයි අපේ මේ පිළිබඳ ඉල්ලීම අපි යොමු කරලා තියෙන්නේ මේ රටේ ජනාධිපතිතුමාට එතුමාට අපි මේක පැහැදිලිවම සඳහන් කරා එතුමා අපිට පොරොන්දු වුණා මේ සම්බන්ධව නිදහස් ස්වාධීන විමර්ශනයක් ආරම්භ කරනවා කියලා ඉතින් එතුමා පත් කරපු අය පිළිබඳ අපිට කෙලින්ම ඒ අය ගැන යම් යම් දේවල් සඳහන් කරන්න අපිට අයිතියක් නැහැ ඒක සිදු වෙන්නට ඕනේ රජයේ ඒ අදාළ ඇමතිතුමන්ලා සහ ඒ අදාළ පුද්ගලයන් තුලින් ඒක අපිට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි විමර්ශනයක් සිදු වෙනවා බව අපිට දැනගන්නට ලැබිලා තියෙනවා විමර්ශන සම්බන්ධයෙන් ඔබ වහන්සේලා යම් සාහිම පත්තරවල කියන කියාව අපිට තාම මේ පිළිබඳව කිසිම දෙයක් දැනුම් දීලා නැහැ නිල වශයෙන් ඒ නිසා අපිට ඒ පිළිබඳව දැනට කිසිම දෙයක් කමෙන්ට් කරන්න බෑ. ඒ මොකද අපිට පුළුවන් ආකාරයෙන් අපි ළඟ තියෙන තොරතුරු සහ අපිට ලබා ගන්න පුළුවන් තොරතුරු පිළිබඳව ඒ අය දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක අපි යෙදෙනවා. මොකද අපේ නියෝජිතයන්ට සවන් දෙනවා ඒගොල්ලෝ. ඒ නිසා ඊට වඩා අපිට යමක් කියන්න බෑ මොනවද ඒතන සිදු වෙන්නේ කියලා. ඒ අපි බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒකේ ප්‍රතිඵල ඉදිරි කාලයේදී අපිට දැනුම් දෙයි කියලා. මෙතෙක් දැන් පැවති එහෙම පූර්ව නිගමනයකට එන්න අපිට අමාරුයි මොකද ඒක මේ හරියාකාර පරීක්ෂණ කරලා ඒ පිළිබඳව කටයුතු සැබෑ විමර්ශනයකට ගොදුරු කළ යුතුයි අපි ඉල්ලන්නේ මේ සැබෑ විමර්ශනයක් කරන්න බොරු කරන්න නැතුව ඒක මේ එක එක ඒ අත මේ අත යවන්නට උත්සාහ කරන්න නැතිව මේකේ මේ නොමග යැවීමක් සිදු කරන්න නැතුව ඒ සිදුවෙච්ච දේ ඒ පිටිබඳව ඒ පිටිපස්සේ ඉන්න කවුද ඉන්නේ කියන පිළිබඳව හොයා බලන්න කියලා. අනිත් එක අපි ලිපි කීපයකින් මේ ජනාධිපති ගෝඨාභය ජනාධිපතිතුමාට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාටත් අපි ලිපි යවුවා. යවලේ ලිපිවල අපිට අදාළ වෙන සැකසහිත අවස්ථා මොනවද කියන එක අපි ඒවා ලේඛනගත කරා. ලේඛනගත කරලා අපි ඒවා ඉදිරිපත් කළා. නමුත් අපිට ලැබෙන්නේ මෙන්න මේ වගේ පිළිතුරු. දැන් මෙතෙක් පැවති වාර්තානුව දැන් ඒ වාර්තාවලින් ඔබ වහන්සේලා පිළිගන්න වාර්තාවල් මොනවද? අපි පිළිගන්න වාර්තා තමයි අපිට යම් ආකාරයකින් ඒ වාර්තාවෙත් අඩුපාඩුකම් තියෙන බව අපි දන්නවා. නමුත් ඒ වාර්තාව සකස් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ගැනයි මම කතා කරන්නේ. ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අවුරුදු එකමාරක් පමණ කාලයක් තුළ කරපු විමර්ශන සාක්ෂි විමසීම් විවෘතව කරන ලද විමර්ශන සහ සාක්ෂි විමසීම් තුළින් ඒ අය ලබාගත්තු අත්දැකීම් සහ ඒ අයගේ නිගමන ඒවා ඒ වාර්තාව තුළ පිටු විශාල ප්‍රමාණයක් ලියලා ඒවායේ නිර්දේශ ඇතුළත් වෙනම වොලියුම් එකක් සකස් කරලා ඒක බාර දුන්නා. ඒක අපිට බාර දුන්නා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට බාර දීලා මාසයකට විතර පස්සේ අපි ඒ පිළිබඳව ඉල්ලීම් පිටපිටම කළා. අන්තිමේදී එය මාර්තු මාසයේ අවුරුද්දේ මාර්තු මාසයේ පෙබ්‍රුවාරි මාසේ තමයි
වාර්තාව ජනාධිපතිතුමාට බාර දුන්නේ ඒ කොමිසම විසින් ඒක අපිට මාර්තු මාසයේ වෙනකොට අපේ අතරත් ලැබුණා ඉතින් අපි මේ ලැබුණේ අර නිර්දේශ විතරයි අපිට ලැබුණේ නැහැ අනිත් වෙලුම් ඒ අනිත් වෙලුම් ලැබුණේ ඊට හුඟක් කාලයකට පස්සේ අපි මේ පිළිබඳව පිටි දිගින් දිගටම අපි මේ පිළිබඳව කරුණ ඉදිරිපත් කිරීමෙන් පසුව සහ ඒ පිළිබඳව අපේ හඬ නැගීමෙන් පසුව තමයි ඒ වෙලුම් අපිට ලැබුණේ. ඒ වලත් දැන් අර එක්තරා කොටසක් අපිට ලැබුණේ නැහැ. ඒ කියන්නේ රාජ්‍ය රහස් පිළිබඳ ඒ කොටස් අපිට ලැබුණේ නැහැ. ඒවා අපිට අපි ඒවා ඉල්ලන්නේත් නැහැ. නමුත් අපිට මේ වෙලුම් ලැබුණේ ඊට පස්සේ. ඒ නිසා ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අපි පිළිගන්නවා. ඊට කලින් තිබුණා විනිසුරු විජිත් මලල්ගොඩ මහත්මයාගේ නායකත්වයෙන් යුත් කමිටුවක් විසින් සුමාන දෙකකින් වාර්තාවක් සකස් කරලා සිරිසේන ජනාධිපතිතුමාට බාර දුන්නු වාර්තාවක් තියෙනවා. අපි ඒ වාර්තාව අපට ලැබුණේ නැහැ. ඊළඟට තිබුණා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව. ඒ වාර්තාව අපිට ලැබුණා. ඒ වාර්තා සියල්ලකම සඳහන් වෙලා තියෙන්නේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙත් අත්‍යවශ්‍ය වශයෙන් ඒගොල්ලෝ දාලා තියෙන්නේ මේ පාස්කු ප්‍රහාරය වළක්වන්නට ඉඩ තියෙද්දී ඒ වළක්වන්නට කටයුතු නොකළ අයගේ දායකත්වය පිළිබඳ ඒගොල්ලෝ දෙන යෝජනා පමණයි ඒවල තිබුණේ. ඒ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙත් අඩුපාඩුකම් ඒ නිසා තියෙනවා. ඒගොල්ලොත් හැබැයි ඒක කිව්වා ඒගොල්ලන්ට කල් මදි වුණා කියලා සමහර දේවල් ගැඹුරින් අධ්‍යයනය කරන්නට. ඒවයේ වාර්තාවේ ලියලා තියෙන උදාහරණයක් වශයෙන් සාරා ජෙස්මින් කියන තැනැත්තිය පිළිබඳව මොනවද වුණේ කියන එක ඒගොල්ලන්ට ඒක සොයා බලන්න වෙලාව හම්බුනේ නැති බව. එතකොට මේ අබු හින් කියන තැනැත්තා කවුද කියන එක ගැන කරුණු සොයා ගන්නට ඒගොල්ලන්ට ඉඩකඩ ලැබුණේ නැති බව. ඒගොල්ලන්ට යම්කිසි සීමා බන්ධනයක් තිබුණා. ඒ සීමා බන්ධනය තුළ ඔවුන්ගේ දැස යොමු වූයේ විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ නිලධාරීන් සහ දේශපාලන ක්ෂේත්‍රයේ අධිපතීන් ගැන තමයි ඒ වාර්තාවේ ප්‍රධාන වශයෙන් නිර්දේශ තිබුණේ. දැන් මේ වෙද්දී මේ තියෙන මේ වාර්තාවල දේවල් ජනතාව දැන් මේ දැනගත යුතුයි කියලා ඔබ වහන්සේ හිතන්නේ නැද්ද? මොන වාර්තාවේද මේ වාර්තා සියල්ලකෙම තියෙන දේවල් ජනතාව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව යම් යම් විදිහට ඒ අය කරුණු ඉරිදරව් වුණා. විජිත් මලල්ගොඩ කමිටියේ වාර්තාව අපිට ලැබුණේ නැහැ. ඒ නිසා ඒක ප්‍රසිද්ධ වුණේ නැහැ. ඒ ගැන අපි දන්නේ නැහැ. පාර්ලිමේන්තු තේරීම් සභා තේරීම් කාරක සභා වාර්තාව ලැබුණා. ඒක දැන් ජනගත වෙලා අවසානයි. නමුත් මේ කියන ඔය කියන කොමිටි වල වාර්තා ඒ කමිටු පත්කලේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඡන්දයට කලින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය සමග පැවති සංවාදයක ඒ සංවාදයට මම සහභාගී වුණේ නැහැ. ඒ සංවාදය තුළ ඒ අයට දුන්නු පොරොන්දුවක් එනම් ඒ අයට ජනාධිපතිතුමා රදගුරුතුමන්ලා විසින් ජනාධිපතිතුමාට බාර දුන්නු ලිපියක කරුණු දැක්වීමක තිබිච්ච ඇතැම් කරුණු විමසන්නට කියලා තමයි ඒ ජනාධිපතිතුමා ඒ කමිටු දෙක පත් කරේ. එතකොට චැනල් 4 එක පිළිබඳව පත් කරන ලද අර ඉමාම් කමිටුවේ වාර්තාවක් කිසි කෙනෙකුට ලැබිලා නැහැ. ඒක තාමත් අපිට ලැබිලත් නැහැ. මේ ඉමාම් කමිටුව වාර්තාවක් දුන්නයි කියනවා. නමුත් ඒ වාර්තාව අපිට ලැබුණේ නැහැ. එච්චර ඉක්මනට එවැනි වාර්තාවක් සකස් කරලා දෙන්න, ඒ කියන්නේ ඡන්දෙට ඉස්සෙල්ලා වාර්තාවක් සකස් කරලා දෙන්න තිබිච්ච කඩිකුලප්පුව මම දකින්නේ අපේ කතෝලික රදගුරු මණ්ඩලයට බොරුවක් කරලා මේ ඒ අය මෙන්න මෙහෙම විමර්ශන කෙරුවාය කියලා මේ වැරදි මඟ පෙන්වීමක් ගැනීම සඳහා ඒ කමිටු යොදවා ගත්තා කියන එක තමයි අපිට ලැබෙන එකම නිගමනය හැටියට ගන්න පුළුවන් වෙන්නේ. මොකද දෙවෙනි කමිටුවේ වාර්තාව අපිට ලැබුණේ නැහැ. අනිත් එක අපි දන්නේ නැහැ මේ පිළිබඳව සැබෑ විමර්ශනයක් කළාද කියලා. ඒ කියන්නේ චැනල් 4 එකේ ඒට අදාළ සාක්ෂි විමසීමක් හරියට කෙරුවද කියලා අපි දන්නේ නැහැ. ඒවා කිසි දෙයක් සඳහන් වෙලා නැහැ. එහෙම රිපෝට් එකක් අපිට ලැබිලත් නැහැ. ඒ නිසා චැනල් 4 එක ඉතා වැදගත්. ඒ මොකද ඒකෙදි විශේෂාකාරයෙන් එක්තරා පුද්ගලෙක් චෝදනා කරා මේ පාස්කු ප්‍රහාරයේ අයට මුදල් හදල් ලබා දීමක් සිදු වුණා කියලා යුද්ධ හමුදා බුද්ධි අංශයේ බාර
අය හරහා ඒක විමර්ශනය කළ යුතුයමයි සාධාරණ ඉෂ්ට කරන්නට නම් එවැනි විමර්ශනයක් කඩිමුඩියේ මාසයක පමණ කාලයක් ඇතුළත ඕක කරලා ඕකේ වාර්තාව කියලා එකක් ඉදිරිපත් කළා දැන් අපි කිව්වා මේකෙදි මේ කමිටු දෙකේම සෙෂන්ස් වලදී අපේ නීතිඥයන්ටවත් වෙනත් බාහිර නීතිඥයෙකුටවත් අදාළ පාර්ශවයන් සඳහා පෙනී ඉඳලා ප්‍රශ්න අහන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ කියලා. එතකොට රහසිගතව කරන ලද විමර්ශන දෙකක්. මේ රහසිගත විමර්ශන දේශපාලන අතපෙවීමකින් අතපෙවීමක් තුල සිදු වන විමර්ශන හැටියට තමයි අපි අර්ථකථනය කරන්නේ. ඒ නිසා ඒ වාර්තා දෙකම අපිට පිළිගන්න බෑ. සාධාරණ විනිවිද පෙනෙන අදාළ සාක්ෂි විමසීමක් සහ ඒ පිළිබඳව විමර්ශනය කිරීමක් හරියාකාරව සිදු වුණා නම් ඊට වඩා කාලයක් ගත වෙනවා මේකට. ඒ වගේම ඊට වඩා සංකීර්ණ විදිහට ඒක කරන්න වෙනවා ඒ තොරතුරු හොයාගන්න. නමුත් ඔහෙ උඩින් පල්ලෙන් තමයි මේ වාර්තා දෙකේම එක වාර්තාවක් අපිට ලැබිච්ච එක වාර්තාවක සඳහන් කරනවා ජනාධිපති කොමිෂන් සභාවේම නිර්දේශ ඒ නිර්දේශ නැවත වරක් ප්‍රකාශ කරනවා. ඒකට වෙනම කමිටියක් පත් කරන්න ඕනේද? ඉතින් අන්න ඒකට එක මේ වලිගයක් අමුණනවා වගේ එක දෙයක් විතරක් ඒගොල්ලෝ අමුණලා තියෙනවා අලුතෙන්. ඒ තමයි ශානි අබේසේකර සහ රවි සෙන්විරත්න යන දෙදෙනාට විරුද්ධව නීති නීත්‍යානුකූලව කටයුතු කළ යුතුයි පැහැර හැරීමේ වගකීම ඒ ඇයට තියෙනවා කියලා ඒගොල්ලෝ චෝදනාවක් කරනවා. මේ වාර්තා පිළිගන්නේ නැහැ කියලා ඔබ වහන්සේ මීට පෙර ප්‍රකාශයක් කරලා තියෙනවද නැත්නම් ඒ වාර්තා මම මේ වාර්තා පිළිගන්නේ නැහැ මොකද මේ වාර්තා ගැඹුරකින් යුතුව අධ්‍යයනය කරන ලද වාර්තාත් නෙමෙයි විනිවිද භාවයෙන් පෙනෙන පරිසරයක කරන ලද විමර්ශනයකුත් නෙමෙයි ඒ වාර්තා. ඒ නිසා ඒ වාර්තා අපිට පිළිගන්න බැරි තක කඩිමුඩියේ ඡන්දයට කලින් වාර්තාවක් ලබා දුන්නා කියලා කතෝලික රදවරුතුමන්ලාට වාර්තාව ලබා දුන්නා කියලා පෙන්වන්න කරපු කඩිමුඩිය කරපු විමර්ශනයක් හැටියට අපි ඒක දකින්නේ. අපි ඒක අධ්‍යයනය කරා. අධ්‍යයනය කරපු නිසා තමයි අද මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න පුළුවන් වුණේ ඒ වාර්තාව සම්බන්ධව. නමුත් අපි ඒව ප්‍රසිද්ධ කරේ නැත්තේ අපිට රහසිගත රහස්‍යගත බව ආරක්ෂා කරන ලෙස ඉල්ලීමක් කර තිබිච්ච නිසා. ඒක අපිට අදාළ නැහැ. ඒ අය විනිශ්චය කිරීම අපේ කරුණ නෙමෙයි. ඒක දේශපාලන නායකත්වයේ කළ යුතු දෙයක්. ඒගොල්ලෝ ගත යුතු තීරණයක්. අපිට අදාළ නැහැ ඒක. අපිට අදාළ මොන හරි පිළිවෙලක් ඇති විමර්ශනයක් අපිට සිදු විය යුතුයි. බොහෝ කරුණු තියෙනවා. අපි ඒව ඉදිරිපත් කළා. ලයිස්තුවක් එහෙම් පිටින්ම රජයට ඉදිරිපත් කළා. මේ කරුණු මේ රජයට නෙමෙයි අපි ඇත්තටම ඉදිරිපත් කළේ කලින් හිටපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාටත් අපි මේක දීර්ඝ වශයෙන් සියලුම කරුණු ඉදිරිපත් කරපු ලිපි යවුවා. නමුත් ඒවට අදුගානේ ලැබුණයි කියලා ලියුමක්වත් ලැබුණේ නැහැ. අනිත් එක ඒවා විමර්ශනයක් සිදු වුණේ නැහැ. අපිට ඕනේ අන්නේ විමර්ශනය සිදු කරන්න. ඇත්තටම මේ වගකීම් පැහැර හැරි මේ පාස්කු ප්‍රහාරය ගැන කරුණු තුනක් තියෙනවා මෙතන. එකක් තමයි අන්තවාදී මුස්ලිම් කොටස් වලින් මේ හත් දෙනාට ලැබිච්ච අදහස් උදහස් ඔවුන් වේ මාර්ගේ ගෙනියන්නට ලැබිච්ච පසුබිම ඒ පිළිබඳව විමර්ශනය කිරීම එකක්. ඒ කියන්නේ අන්තවාදයට මොවුන් යොමු කිරීම කටයුතු කරේ කවුද කියන එක හොයලා බලන එක ඇංගල් එකක් ඒකේ. දෙවෙනි එක තමයි මේ කරුණ ගැන කලින් දැනගෙන සිටියදීත් ඒ වළක්වන්නට කටයුතු නොකළ නිලධාරීන් සහ දේශපාලන නායකයන් ගැන කරන්නට ඕනේ විමර්ශන. ඒක දෙවෙනි එක. තුන්වෙනි එක මේ කරුණට අවශ්‍ය මූලික මුදල් ප්‍රතිපාදන පුපුරණ ද්‍රව්‍ය ලබා ගැනීම එතකොට මේ අවශ්‍ය සඳහා පුහුණුව ලබා දීම මේ දේවල් කරේ කවුද මේ පිළිබඳව ගොඩාක් තොරතුරු අපිට ආරංචි වුණා. ඒ තොරතුරු අපි ඉදිරිපත් කළා මේවා විමර්ශනය කරන්න. ඒක නමුත් ඒ විමර්ශනේ සිදු වුණේ නැහැ. අන්න මෙන්න මේ විදිහට මේ කරුණු තුනම විමර්ශනය කිරීම තුළ තමයි හරියාකාර වාර්තාවක් හරියාකාර
විමර්ශනයක් සිදු වුණා කියලා අපිට කියන්න පුළුවන් වන්නේ. එතකන් අපි අපේ නිහඬතාවය ආරක්ෂා කරන්නේ නැහැ. අපි දිගටම මේ පිළිබඳව අපේ හඬ නැගීම කරනවා. එහෙම දෙයක් අපිට කියන්න බෑ. මොකද ඒක අපි පූර්ව නිගමනයක් වෙනවනේ. පූර්ණ නිගමනයක් දෙන්න බෑ. ඒක දේශපාලන ක්ෂේත්‍රයේ බල බල බලය තියන අය ඒක තීරණය කරන්නට අවශ්‍යයි. ඒක අපිට අදාළ නෑ. හිටපු ජනාධිපතිවරුන්ගේ මැතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කරලා තිනා. ඔබ වහන්සේගේ ආරක්ෂාව එහෙම තියෙනවද? ඉවත් කරලාද? මට ඒගොල්ලෝ ආරක්ෂාව දෙන්නේ මම ආරක්ෂාව ඉල්ලුවේ නෑ කවදාක්වත්. නමුත් අපි ජනාධිපති කොමිෂන් සභාව විසින් නිර්දේශ කළා ඒ දවස්වල අනිවාර්යයෙන්ම ආරක්ෂාව ලැබිය යුතුයි කියලා. ඒ නිර්දේශය ඉවත් කරන ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙකු අරන් යන්න පුළුවන්. අපිට ආරක්ෂාව අපිට දෙන්නේ මේ යුද්ධ හමුදාව. එයාට ස්තුතිවන්ත වෙනවා ඒගොල්ලෝ ඒ කරන සේවයට. නමුත් අපිව ආරක්ෂා කරන්නේ උඩයි අපි විශ්වාස කරන විදිහට උඩ ඉන්න දෙවියන් වහන්සේ තමයි අපිව ආරක්ෂා කරන්නේ. ඒ නිසා මේ අත්‍යවශ්‍ය නෑ ඒක මට. ඕන වෙලාවක අරගන්න පුළුවන්. මට මතකයි ඒ කාලෙදි මට මොනවද කියන්නේ බුලට් ප්‍රූෆ් වාහනයක් එව්වා රජයෙන්. මම ඒක ආපහු හරවල ඇරියා. මොකද ඒක දිහා බැලුවමත් මට බය හිතුණා. මේ මොකද්ද කියලා. මේක ආපහු හරවල අරන් ආපහු හරවල කිව්වා යන්න කියලා. මට ඕනේ නැහැ කියලා. මොකද ඒ මේ අපිට ඕවා අපි පුරුදු නැහැ. අපි සාමාන්‍ය මිනිස්සු මේ රටේ සාමාන්‍ය මිනිස්සු හැටියට අපි බස්වල කෝච්චිවල ගිය කාලෙකුත් තිබුණා. ඉතින් ඊට පස්සේ දැන් අපි කාර් එකේ යනවා. ඒක ඇත්ත අපේ වැඩපළවලට එහෙමේ දුවන්න ඕන නිසා, වෙලාවට අපි ඉන්න උත්සවවලට ඉන්න ඕන නිසා අපිට බස්වල පෝලිම් වල යන්න බෑනේ. මේ උත්සවයක් දාගෙන ඒකට වෙලාවට ඉන්න ඕනේනේ. ඉතින් ඒ නිසා ඒ වාහනයක් තියෙනවා. වාහනේ තියෙන්නේ ඒ වගේ ගමන් බිමන් යන්න මිසක් මේ සුඛෝපභෝගී ආරක්ෂාවයි අරොයම ගැන හිතන්න නෙවෙයි. ඒක අපේ ලයිෆ් එකේ කොටසක්. ඉතින් මොනව කරන්නද? දැන් 2019 කතෝලික ජනතාව බොහොමයක්ම ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාසය තැබුවා මේ පාස්කු පිළිබඳව දැනගෙන. ඊට පස්සේ 2024 වැඩි කතෝලික ප්‍රදේශ ඡන්දය ප්‍රකාශ කරලා තිබ්බේ ඇත්තටම අනුර කුමාර මහතාට. ඒ කියන්නේ ඔබ වහන්සේලා මෙතුමාගෙන් බලාපොරොත්තු වෙනවද සහනයක් හෝ මේකට සාධාරණ? අපිට මේ පක්ෂය හරි නායකය හරි නෙමෙයි වැදගත්. අපිට වැදගත් අපේ මේ මිනිසුන්ට සිද්ධ වෙච්ච අසාධාරණයට යුක්තිය ඉටු වෙනවා දකින්න. ඒතර දැන් රටේ ජනතාව ඒ මම නෙමෙයි මේ රටේ ජනතාව එතුමාව තෝරගත්තා. අපි ඒකට ගරු කරනවා. ඒ පිළිගන්නවා ඒ තෝරා ගැනීම. ඉතින් ඒ නිසා අපි එතුමා සමග අපි එතුමාට කියා සිටිනවා එතුමා සමග වැඩ කරන්න ලෑස්ති මේ පාස්කු ප්‍රහාරයට අපිට කරුණා කරලා යුක්ති ඉෂ්ට කරලා දෙන්න. එතුමා පිටින් පිට දිගටම මේක පොරොන්දු වුණා අපිට. අනිත් එක එදා කටුව පිටියට ගියේ වෙලාවෙත් එතුමා ඒ සෙනගට සියලු දෙනාටම එතුමා හම්බ වුණා මේ පාසු ප්‍රහයට ගොදුරු වෙච්ච අයගේ පවුල්වල උදවියව. එතනදී එතුමා සංවාදයක යෙදිලා එතුමා පැහැදිලිවම කිව්වා කාලේ වැලි තලාව යට මේක හංගන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් අපි ඒක ඒ පොරොන්දුවට ගරු කරනවා. ඒ නිසා ඒ පොරොන්දුව ඉෂ්ට කරලා දෙනවා කියලා අපි බලාපොරොත්තුවක් තියෙනවා. දැන් මේ ජනාධිපතිතුමාගේ එක දෙයක් මම දකින්නේ එතුමා නිරහංකාර සරල ගතිගුණ පෙන්නන ගැමි ප්‍රදේශයකින් එන සාමාන්‍ය මිනිසුන්ගේ හදවත අඳුරන කෙනෙක් වගේ තමයි අපිට පේන්නේ. ඒ නිසා එතුමා වචනයක් දුන්නොත් ඒ වචනේ ක්‍රියාත්මක කරයි කියලා අපේ විශ්වාසයක් තියෙනවා. විශ්වාසෙම තිබුවා නේද? එහෙම තමයි. ඉතින් අපි විශ්වාසය තබන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? ඔයාට පුළුවන්ද බස් එකකට ගොඩ වෙන්න ඩ්‍රයිවරුන් නැහැ පිළිවෙලට බස් එක අරන් යයි කියලා විශ්වාසයක් නැත්නම්? ඒ වගේ තමයි රටක් කවුරු හරි නායකයෙක් ජනතාවගේ ඡන්දයෙන් පත් වුණාම අපි ඒ අය කෙරේ විශ්වාසය තබන්නට ඕනේ. දැන් ලබන සමුදට ගම්මන්පිල මහත්තයා තව වார்த்தාවක් දානවා කියනවා. මට ඒ ඔය එක වார்த்தාවකින්වත් අපිට වැඩක් නැහැ. මොකද එක එක විමර්ශනයක්වත් සාධාරණ විදිහට සිදු වෙලා නැහැ ඒ කමිටුවල. ඒ නිසා ඒ වார்த்தාවල් කඩදාසිය වටිනාකමවත් වටින්නේ නැහැ මට නම්. දැන් මේ සියල්ලම ආවේ මේ නැවතත් මේ විමර්ශනේ ආරම්භ කරාට පස්සේ
කම්මම්පිල මහත්තයාගේ ප්‍රකාශය මේ නොයෙක් නොයෙක් කියලා ඔබ වහන්සේලාට යම් හිතනවද මේ මේ ආරම්භ කරපු විමර්ශන ව්‍යාකූල කරන්න මේ මේ දේවල් සිද්ධ වෙනවා කියලා අපි දැන් දැන් ආරම්භ කරපු විමර්ශන කරගෙන යන බවට අපිට නිතරම සඳහන් කරලා තියෙනවා පැහැදිලි කරලා තියෙනවා අපෙන් යම් යම් උදව් අවශ්‍ය නම් අපෙන් ඒවා ඉල්ලලා තියෙනවා අපි ඒවා ලබා දීලා තියෙනවා ඉතින් අපි මේ විමර්ශනය නිමවන තුරු බලාගෙන ඉන්නවා මොකද්ද ඒගොල්ලෝ මේ විමර්ශනයෙන් පස්සේ කරන්න යන්නේ කියලා අපි බලාපොරොත්තු වෙන්නේ මේක පිටිපස්සේ මොනවා හරි වැඩපිළිවෙලක් තිබුණා නම් ඒක ඉලිදරව් කරන්න ඒ වගේම ඒ සඳහා දායක වෙච්ච අයට සාධාරණේ ඉෂ්ට කරන්න. මේ වාර්තා හදපු කට්ටියට හෝ නැත්නම් මේ වාර්තා ඉදිරිපත් කළ කට්ටියට වහන්සේලා ලිඛිතව කියලා දිනවද අපි මේ වාර්තා පිළිගන්නේ නැහැ කියලා? නෑ එහෙම අපි අපිට වාර්තා ලැබෙන්නේ රජෙන්නේ. දැන් ජනාධිපති කොමිෂන් සභාව වාර්තාව අපිට දුන්නේ හිටපු ජනාධිපති තුමෙක්. එතකොට අපි රජයට කියන්න ඕනේ අපි අපිට ඒක ලැබුණා කියලා. ඒ නිසා කොමිෂන් සභාවේ අයත් සමග අපේ ගනුදෙනු නැහැ. ඒක ස්වාධීනව කරන වැඩක්. දැන් මේ වාර්තාව ඉදිරිපත් කරපු රජයට ඔබ වහන්සේලා දන්වලා නැහැ. වාර්තාව ඉදිරිපත් කරපු අයට අපේ ගනුදෙනුවක් නැහැනේ. ඒගොල්ලොත් එක්ක ඒ වාර්තාව ඉදිරිපත් කරේ හිටපු ජනාධිපතිතුමාටනේ. එයානේ පත් කරේ කමිටුව. එයානේ ඒකට නිර්දේශ දුන්නේ. ඒතර එයාටයි ඒකේ වගකීම පැවරෙන්නේ. හිටපු ජනාධිපතිතුමා මේ පිළිබඳව ඔබ වහන්සේලා සමග කිසිම සාකච්ඡාවක් පවත්වලා නැද්ද? දැන් ඉතින් සාකච්ඡා කරලා වැඩක් නැහැ නේ. එතුමා මේ දේශපාලනේ නැහැ නේ.